පෙරදිනිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට පොලිස් ප්‍රතිවරයා විසින් නියෝග කර තිබෙනවා. මවකගේ නොසලකිලිමත්කමින් අංගොඩ අමතලේ ප්‍රදේශයේ නිවස ගිනිගිනිමින් මාස 3ක බිලිඳියක් පිළිසීමේ ගොස් තිබෙනවා. 13 හැවිරිදි වැඩිමහල් දරුවාට හීටරයෙන් වතුර උණු කරන ලෙස පොවසමින් මව අසල නිවසක සිට වූ මදුරව වැටලීමක් බැලීමට ගොස් ඇති අතර හීටර ගැසු වැඩිමහල් දියණියද ඉන්පසු නිවසින් පිටව ගොස් තිබෙනවා. එම අවස්ථාවේ හීටරේ පුපුරා ගොස් කාමරයට ගිනි ඇවිලි ඇති අතර බිලිඳිය නිදා සිටි ඇඳ බිලිඳියද සමග සම්පූර්ණයෙන් පිළිස්සී තිබුණා. විදුලි බිල නොගැවීම හේතුවෙන් නිවසේ විදුලිය විසඳ කිරීමකට ලක් කර තිබේදී අනාරක්ෂිත ලෙස විදුලි වැහන් ඇද අසල නිවසකින් විදුලි ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. කිසිදු ආයුධයක් නොමැතිව මහරගම වෙළඳසැලකට පැමිණෙන පුත්කලෙකු බලහත්කාරයෙන් මුදල් කොල්ලකන ආකාරය එහි CCTV කැමරාවක මෙලෙස සටහන් ප්‍රතිබුණා. මෙම පුත්කලයා මීට පෙරද මහරගම අපට වෙළඳසැල කිහිපයකම මෙලෙස මුදල් කොල්ලකා තිබෙනවා. ශ්‍රීලංක ගුවන් හමුදා මූලස්ථානය තුළ ඇතිවිය හැකි හදිසි ගින අනතුරකදී ඊට ප්‍රතිචාර දැක්වීම ඉන්පුත් ගලින් මුදා ගැනීම හා ගින්න මැඩපැවැත්වීමේ පෙරහුරු අභ්‍යාසයක් පසුගියදා එම මූලස්ථාන ගොඩනැගිල්ලේදී පැවැත්වුණා. මුදා ගැනීම සඳහා යොදාගනු ලබන කඹ ආධාරයෙන් මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ලේ සිර පහළට බැසීමේ උපක්‍රම භාවිත කරමින් විපතපත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අභ්‍යාස මෙහිදී සිදු කෙරුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.